சீனே நாமல் மாலத்தியே சுந்துரே நொசி தூசே ஐ சிம்பனு. ஆடம்பரகம் மட சீதேவி கேதினகோனு மகிழங்க நாத்தீரி சித்த மகி இல்லாவி மகி சுது ஆடம்பரக்காரி மகிசுது ஆடம்பரக்காரி
උළුදුල් පෙම දැකලා සිත රහසේ වැඳුනා. ඔය වත කමලේ පුන් සඳසේ රුව ආඩම්බර පානාගතියට ආලහැඟුම් මැවුනා. ළඟ දඟ කරන ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදී. කේදිනක හෝනු මගේ ළඟ නවතී සිත මගේ ඉල්ලාවි. මගේ සුදු ආඩම්බරකාරී කියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවේ උණුසුම පිල්ලාවේ වාගේ සයනේ සැතපෙරි. ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරෙ ඉල්ලාවේ ඒතු ළඟ දඟ කරන මගේ ආඩම්බරකාරී. ඒතු ළඟ දඟ කරන ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි. කෙදින කහනුම මගේ ළඟ නවතිරි සිත මගේ ඉල්ලාවි. මගේ සුදු ආඩම්බරකාරී මගේ සුදු ආඩම්බරකාරී.
පොද වැටේවි මල් මිනිද දිරිවේවි ඔබ එනවා නම් දේදුනු පාලම කුඩ හැන්දෑවේ මම ඉන්නම් මිනි මිනි පොද වැටේවි මල් මිනිද දිරිවේවි ඔබ එනවා නම් දේදුනු පාලම කුඩ හැන්දෑවේ මම ඉන්නම් ලාසඳ පළුව ඇවිත් නිල්ගිර මුදුනින් රන්තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුනු පාලම කුඩ හැන්දෑවේ මම ඉන්නම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් මේ වැඩසටහන ආරම්භ ගීතිකාවකින් යුවළහා සම්බන්ධ බයිබලයේ තිබෙන අදහස් වලින් දෙවිදිරිය විවාහයකින් මජේදිරිය විවාහයකින් ගීතිකාවකින් සහ අවසානයේදී යාඥාවකින් සමන්විත
එම නිසා මේ වැඩසටහනේ මුල් මාගේ විතරක් යමු. අපගේ ශ්‍රේෂ්ඨ දෙවි විභා දෙවි ගීතිකාවකින් බවට විවාහයට ඇතුළත් වෙන අවස්ථාව. දැන් මේ දේවල් එදා කණිවනේ
දැන් දෙදෙනා එකතන ඉන්නද? දැන් ඒ නිසා අපි මෙතෙන් සාකච්ඡා කරමු කොහොමද අනික කඩන්න බැරි විදිහට තුන්පට ලබන්නේ. තුන්පට ලබන්නේ දැන් කලින් පට දෙකක් දෙපැත්තේ ඉන්නවා. සමහර මම කියන පැත්ත කිට අවුරු සම්බුල දෙපැත්තේ එක දෙක තුනේ අද සිට දැන් එක දෙක දැන් දෙපටක් කවස දැන් මේ ඉන්නේ දෙක. එතකොට තනි පට්ට වඩා දෙපටක් හොඳයි නේද? තුන් පට ගන්නවා ඊට වඩා. එහෙනම් භාර්යාව එක පට පුරුෂයා තව පට දෙන්න එකතු වෙන දෙන්න තුන් පට ගන්නවා ආරම්භ වෙනවා. හැබැයි මෙතෙන් සිට එහා ගමන විවාහ වීම ඉදලා එහා ගමන එහා ගමනේදී යෙහෝවා දෙවියන්ට නමස්කාර කිරීම ඔහුගේ සුභකතිකට අගය කිරීම පුරුෂයෙක් විදියට සහෝදර මංජුල කටයුතු කරන ආකාරය සහ සහෝදරි මංජුල සහෝදරි කමලින කටයුතු කරන ආකාරය දෙවිගෙන සෑම පුරුෂයෙකුගේම හිස විශ්ස් බව බලන්න කියලා යනවා. ස්ත්‍රියගේ හිස පුරුෂයා බව මේ ස්ත්‍රියගේ හිස ඔබ නේ එන්ස ඔබට අද ඉඳලා පවුලේ ප්‍රධාන මූලික වගකීම තීරණ ගන්න අපිට ඔබ වගකීම මේ වගකීම පවුල් මේ වගකීම දුන්නේ ඒවා දෙවි. එතකොට එහෙනම් ඔබට පොදුම තැනැත්තියක් දීලා ආයතනයක් ඇති කරන්න අවස්ථාව දීලා මේ වගකීම දුන්නේ දෙවි නම් හොඳ මූලිකේ කවුදද? තමයි. මේ වගකීම දුන්නේ පුද්ගලයා. ඒ පුද්ගලයා සමගින් පුද්ගලයා නේ අපගේ ශ්‍රේෂ්ඨ දෙවියෙක් වගේ. අයි නුඹ කියන්නේ හොඳ මූලිකේ. යන් දෙවිදන් රේස. යන් දෙවිගේ මූලිකම ආදරය රේස. නේ? ඒ නිසා පරීක්ෂා මැදුණා දෙවියන් අතරේ. ඒකොට විවාහ බන්ධනේ ශක්තිමත් වෙන හේමයි සම්බුද්ධ මන්දන මූලිකත්වයේ හේතුව. බාහිරයම ශ්‍රතා අපේ ඒව පෝෂණය කරනවා. අපදර සමාජ මන්දර වීසී වැඩ කරන සමුදේ. නේ? හැබැයි එදා හනි මේ කරගත්තා. දැන් දෙන්නේ කියන. එහෙනම් ඒව පෝෂණය කිරීම වාක්‍යයේ ඔබේ අතට. දෙමාපියන්ගෙන් ඇරිද? ඔබේ අතට අද බාර දෙන්න. එහෙනම් මේ දැනත්තිය නේ මාංශේ මාංශය මුලින් රැකවලාගෙන කවණ කොන සාතු කරන්නේ අපි දෙන සාමික මණ්ඩලය කොහොම කැමැත්තෙන් අනික තමයි මූලික පරාර්ථකම් නේ මේකේ පරාර්ථකම් මේ තැනැත්ති උසස් කුල සල්ලි සල්ලි කියන අනිත් උසස් කුල සල්ලි කියන්නේ එන සහෝදරි මේ ළඟින් තැනැත්ති තමයි ළඟම ඉන්නේ එහෙනම් ඔබ ඒ තැනැත්ති උසස් කුල සල්ලි උසස් කුල සල්ලි කරන්නේ ඒකෙන් කියන්නේ ඔබට ප්‍රේම නියම මූලික ඒක සුබද ස්ත්‍රියක් නෙවෙයි අපිනේ. හැබැයි ස්ත්‍රියගේ සැකැස්ම හොඳට තේරුම් ගන්න තරමට ඒව රෙකමෙන්ඩ් කරන්න නෑ. ඔබ සාමාන්‍ය යාන්ත්‍රික වැඩ කරන නිසා ඒක තේරෙනවා. මම කම්බි දෙක කඹරන්න බෑ නේද? සාමාන්‍ය වැක්කම කඹරන්න. අපේ ඉන්නේ. දැන් අපේ පටවල දෙක කොහොම නම්‍යශීලී නේ? ඔබ හොඳට නම්‍යශීලී වුණා නම් ඒව ඔබවට අරවට ගන්න. ඔබ දැනගැන්මට අනුව ඔවුන් සමග වාසය කරමින් වඩා තනි තන වඩා දුර්වල වාජනයක වෙන ස්ත්‍රියට ගෞරවය දෙන්න. වාජනය දුර්වලයි. දුර්වලයි කියන බාලයි නෝවේ. නේ? ඇයි බොහොම සියුම් එක වෙනස්. නේ? විතරම මේ හැලහැප්පීම් වෙන විවාහ ජීවිතය. හැබැයි එවැනි දෙයකට ඇයි මුහුණ දෙද්දී ඇයිගේ ස්වභාවය තේරුම් ගත්තා නම් ඔබේ හරියට අසුරන නේ? ඒ වගේම තමයි. එතකොට තමයි ඔබට තේරෙන්නේ එක්කෙනෙකුට වඩා දෙදෙනෙකු අපි දෙන්න එක මාංශයක් අධික ලෙස කෝපන අධික ලෙස කෝපන වී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න. එහෙනම් දිගටම ප්‍රේම කරන්න අපි ඉවතා මූලික අධික ලෙස කෝපන වෙන්නේ පිළිවෙල සාමාන්‍ය සෞඛ්‍ය මණ්ඩලයේ ගති ලක්ෂණ අපි දැකලා නැහැ. ඔබට බාහිර වගකීම් ඔබ කරලා උත්තරේ පොඩි අතර තියෙනවා. ඒ කියන්නේ පොඩි අතර සාමය සහ සන්තෝෂය සහ ප්‍රීතිය තිබෙනවා. මේ මෙතන
තිබෙන අර ඉරිඟු ගස් නේ ඉරිඟු ගහේ මල තියෙනුනේ වෙනත් ගස් දැස් වලට වෙනස් ගහේ මල තියෙනුනේ ඒක මෙහෙම තිබෙනවා හරලා තියෙන පහ දැන් මේ දෙක එකට හැදෙන්නේ හැබැයි මේ ඉරිඟු කල්ලේ තියෙන රොන් මේ පහලට වැටුනේ නැත්නම් අර කෙඳි හරහා කෙඳි ස්නායු වලට මේ කෙඳි වලට වැටුනහම ඒක උරාගෙන කරල ඇතුළට ගෙනියනවා ඒ කියන්නේ කිසිම ඇටයක් නැති කරලක් තිබුණේ අර කෙඳි වලට ඒ රොන් වැටුනහම කෙඳි හරහා ගිහිල්ලා ඉරිඟු කැට ඇට ඇති වෙනවා එනම් කරල උඩ තිබෙන නිසා ඒ පහලට වැටිච්ච නිසා ඒ කරලට බලපාන නිසා කෙඳි වලට වැටිච්ච නිසා අසරත් ඉරිඟු කරලක් එනවා ඉරිච්ච ඉරිඟු උදාහරණ මාත ඔබගේ ජීවිතේ ඔබ මුලිකේ කිරු උඩේ ඉන්නේ. හැබැයි ඔබේ ගුණාංග දෙකම අපි කලින් කතා කරා මුලිකත්වයේ ගුණාංග. මේ ගුණාංග පහලට වැටෙද්දී ඔබ පහලින් හරි තමයි. ඇයට පල දරන්න පුළුවන් අර ඉරුන් උස් කරලා පල දරන්න. ඒතර යම්රු ගෞරවයක් තියෙන්නේ කවුද අක්ක? එහෙම කරන්නේ අපු වරණව කියන බයිබල් සඳහන් වැටුණොත් උතර නෙවෙයි. තනියෙසනේ වැටුණොත් දැන් කෙලින් කරන්න කවුරු නැහැ. දැන් වැටෙනවා. හැබැයි ඔබ ඉන්නවා සංගෙද ඒක ඔබ ගෞරවයක් කරන්නේ නේ මම වැටෙන කෙනෙක් කියලින් කියනවා ඔබට දැන් වැඩි වගකීමක් වෙන සහයෝගයේ දෙන්නක් විදියට සංගෙද ගොන්න මමකද මේ බයිබලයේ පරිච්ඡේදයක් සිකරන්නේ පුරුෂයන් දියොත් කක අමනාන්ත දෙය හරගන්න දරුව හොඳට ඉන්න පවුලෙන් නේ වැඩි ඉන්දියන් සලක ඒ උපදේශ තේන ප්‍රේමණීය මහරයාවක් කොච්චර වැඩ කරනවාද කියලා කිව්වොත් අවසානයේ පුරුෂයන් ආයතනයක් නේ මේ අටයක් ඉච්ච පුරුෂයන් කොච්චර අය වටිනවද නතු කැට එහෙමයි නේ ඒ කියන්නේ කුටුම්මක් හා සමාන එහෙනම් අපිට පුළුවන් මොකද බලන් ගන්න පුළුවන් තේරුම් ගන්න අපි දන්නවා සම්පූර්ණ ආස වෙන්නේ තමයි පුරුෂයන් දෙවෙනි ගෞරවණීය සත්කාර කරලා දෙන හොඳ දෙවෙනි සත්කාර දැන් අපි යන දෙදනායක තුන්වෙනි පාඩම. අපි ගිහම උපාධිය ඉන්නවා. අපි ජීවත් වෙනවා. සදා කාලයකට ජීවිතය ගැන කිසි ඉස්මවත් නේ. ඒ නිසා යෙහෝවාදී කොහොමද මේ ජීවිතය සම්බන්ධ කරගන්නේ කියලා දැන් ආගන්තුක නැහැ. මේ දේවල් මොන දේවල්ද? සාමිතුරු විවාහයේ තොරගෙන ඔබ මූලිකෙක් විදියට යෙහෝවාදී කියන විදියට කියනවා. ඔබ යහපත නැතියක් විදියට සමහර මන්දිර සහයෝගය දෙනවා නම් තුන්වෙනි පාඩේ ඔබ ඇතුළෙම දැරගෙන දැන් තියෙන්නේ. ඒතු ඒ සිළු දේවල් යොදවන දෙවි දේවල්. අපි කරන්නේ. නේ? හැබැයි එතනින් ඉන්න දැන් දේවල් මොනවාද? පොඩක් විදියට එතනින් ඉන්න කරන්නේ. දැන් කලින් වෙන වෙනම බයිබල් පාඩම්. දැන් එක. ඔබේ පාඩම. එකන බයිබල් කියවන්නේ. දිනපති සාකච්ඡා කරනවා නේ. එකට අත්තල්ලා රැස්වීමනේ. ඇවිල ගීතිකා කියන්නේ. එකට සේවයනේ. එකට බයිබල් පාඩම් යන්නේ සමුද්‍රයෙන් එකට දහිරමත් කරන්නේ නේ අවසානයේ ඔබ දෙදෙනාගේ ජීවිතේ වටා අර රාජ්‍ය එකකින් අය අපි මෛත්‍රිසෝ කියලා කියන්නේ මේ ජීවිතේ වටා මේ රාජ්‍ය දවට ගනිද්දී ඔන්න තුන්ගලි පන්නේ බලය ඔබට පේන ඔබ විවාහය දාලයන් මිටේන මනුස්සයෙක් දෙවි කුලී ප්‍රධාන නමස්කාරය මේ නමස්කාරය ඇතුළේ අපිට ආයතන අපි මේ ආයතන ඉඳගෙන මේ කරන වැඩවලින් තෙවිලි පටේ බලය අපි ගන්නවා. අවසානයේ හිට යාඥා කරන එක ප්‍රශ්නයකදී ගැටළු වෙන්නේ හොඳම විදියට සිද්දලි උපදෙස් ගන්නවා. එතනින් කියන තුන්වෙනි පටේ ඇතුළේ ඉන්නවා. ඇසිම නොකර සහභාගී වෙනවා නේ. මේ කියන්නේ යෙහෝවා දෙවි ඔබගේ ජීවිතේ ඉන්නව එක හරි. හැබැයි වගකීම තියෙන අපිට කොයිතරම් දුරට ඔබගේ සමිති සෞරෝණිය රකින්නවා. සාපි දෙන්න ආත්මේ සසබෑ එන්නේ එවනේ ඒ නිසා දැන් අපිට හිතිය ඔය දෙනාව මෙතන නැගිටවන්න කුමක් සඳහාද දෙවි ඉදිරියේ විවාහ කුරුඳු තමයි දැන් සම්පූර්ණ වලට යෝය වෙන ඉදිරි මන්තර සාක්ෂි කරුවන්ට ඒ පාර්ශවයෙන් නැගී සිටින ආරාධනා කරනවා වන්දනාවේ විනාමයෙන් ප්‍රසන්න විචාරාවන මම යෙහෝවා දෙවි ඉදිරියේ මෙම සාක්ෂිකරවන ඉදිරියේ මෙම සාක්ෂිකරවන ඉදිරියේ ක්‍රිස්තියානි සම්පෝෂයන් සඳහා ක්‍රිස්තියානි ස්වාමි පෝෂයන් සඳහා සුද්ධ ජීවිත දක්වා තිබෙන සුද්ධ ජීවිත දක්වා තිබෙන දිව්‍යමය ආඥාවලට අනුකූල
ලබ ඉන්ද්‍රිය ආඥාවලට අනුකූලව ඔබ දෙදෙනා ජීවත් වන තාක්කල් අප දෙදෙනා ජීවත් වන තාක්කල් ප්‍රේම කිරීමට එව ආදරයෙන් රැකබලා ගැනීමට ආදරයෙන් රැකබලා ගැනීමට ඔබගේ විවාහක භාර්යා විදියට මෙන්න පිළිගන්න සූදානම්ද යුවා දෙවි සහ මෙම සාක්ෂකවන්නේ ක්‍රිස්තියානි භාර්යාවක් සඳහා සුද්ධ දීවිල දක්වා තිබෙන දිව්‍යමය ආඥාවට අනුකූලව ඔහුව රැකබලා ගැනීමට ඔහුට කැමුරු ලෙස ගෞරවය දැක්වීමට
what I feel this way. Longer than time, I wanna know your dreams and make them mine. I wanna change the world only for you. All the impossible I wanna do. I wanna hold you close under the rain. I wanna kiss your smile and feel your pain. I know what's beautiful looking at you. Here in a world of lies, you are the truth. And baby, every time you touch me, I become a hero. I make you safe no matter where you are. Shining like a candle in the dark. When you tell me that you love me, I wanna make you see just what I was. Show you the loneliness and what it does. You walked into my life to stop my tears. Everything's easy now, I have you here. And baby, every time you touch me, I become a hero. I make you safe no matter where you are. And bring you anything you ask for. Nothing is above me. I'm shining like a candle. When you tell me that you love me, in a world without you, without you, I'm always hungry. All I need is your love to make me stronger. Jai Mangalam, Jai Mangalam,
යන දිනය අදයි අපේම පුංචි කැදැල්ලේ තනි වෙන්න ළඟයි අතීතයේ සුවසිහිනේ ඉටු වෙන දවසයි මෙලෝ වසන තුරුමා හදවත ජය මංගලම් සුබ මංගලම් ගීත රැව් දෙනවා සුබ මංගලම් ජය මංගලම් ඇතුමන් ලැබෙනවා
සලන මලක් වෙන්න මුළු ලොවටම සිනා දෙන්න ආහා ආහා ඔබ රිසිනම් සමනලුන්ට ආදු දෙන්න ඉඩ හරින්න ඒත් මගේ රත්තරනේ කිසිදාමා හැරන යන්න හැමදාමත් ලඟින් ඉන්න කිසිදාමා හැරන යන්න කිසිදාමා හැරන යන්න හැමදාමත් floating in the air. Being with you gets me that way. I watch the sunlight dance across your face, and I've never been this swept away. All my thoughts just seem to settle on the breeze when I'm lying wrapped up in your arms. The whole world just fades away. The only thing I hear is the beating of your heart. And I can feel you breathe, it's washing over me. And suddenly I'm melting into you. There's nothing left to prove. Baby, all we need is just to be caught up in the touch. Slow and steady rush. Baby, isn't that the way that love's supposed to be? I can feel you breathe. As all the walls come tumbling down, closer than I've ever felt before. And I know, and you know, there's no need for words right now. And I can feel you breathe washing over me. And suddenly I'm melting into you. There's nothing left to prove. Floating in the air, being with you gets
ජීවත් වන්න
tani bhusit adano tani vela desi tak bendin rakaval gilihi ai tani bhusit adano tani vela e hasrel bil mosit pipidi Yeah.